දැනට තුන්දෙනෙක්ගෙම කැබිනට් එක කැබිනට් මණ්ඩලයේ පවත්වගෙන යන්න පුළුවන් කියලා දැන් ඔබතුමාලා ඔප්පු කරලා තියෙනවා. දැන් ඔබතුමාලා නව රජයක් පිහිටුවොත් පිහිටවයි එදාටත් 10 දිනකට අඩු සංඛ්‍යාවකින් කැබිනට් මණ්ඩලය පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවද? ඒක මගේ පළවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නය ඇමතුමනි, මේ වෙනකොට ශ්‍රී ලංකාව තුල පොලිස් ස්ථානාධිපතිවරුන් බොහෝ සංඛ්‍යාවක් සිටිනවා. ඒ අතර අති දූෂිත පොලිස් ස්ථානාධිපතිවරුනුත් ඉන්නවා. සමහර පොලිස් ස්ථානාධිපතිවරු සමහර හිටපු ඇමතිවරින්ගේ ඉතා සමීපය ඔවුන්ට තියෙන චාට් සීට්ස්, මම සිංහල වචනය නිවැරදිව ප්‍රකාශ කරන්න දන්නේ නැහැ, නමුත් චාට් සීට්ස් බොහෝ ප්‍රමාණයක් තියෙන අය ඒවා පවා ඉවත් කරගෙන එම තනතුරුවල වැජබෙනවා. මේ පිළිබඳ ඔබතුමාලා යම් කිසි ක්‍රියාමාර්ගයක් කඩිනමින් සොයා බලා කඩිනමින් ගැනීමට බලාපොරොත්තු වෙනවද? ඇත්තටම පළවෙනි ප්‍රශ්නය කැබිනට් මණ්ඩලය දැන් තුන්දෙනෙක්ගේ පවත්වගෙන යන්නේ. අපිට ඇත්තටම පාර්ලිමේන්තුවේ මන්ත්‍රි දුර තුනයි තිබුණේ. අලුතෙන් ලක්ෂ්මන් නිපුණාරච්චි මන්ත්‍රීවරයා තේරීපත් වුණා. නමුත් නීතිපතිවරයාගෙන් උපදේශක් ලැබුණා ඒ නව පත්වීමට අදාළව කැබිනට් ධූරයක් ලබා දීම සුදුසු නෑ කියලා. ඒ නිසා අපි 4 දෙනාටම මේ වකින් බෙදා ගන්න බැරි වුණා. ඒ නිසා අපි 3 දෙනෙක් විසින් මේ කටයුත්ත කරගෙන යනවා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉතා පැහැදිලිව අපි සඳහන් කරලා තියෙනවා නව ඊළඟට බිහිවෙන රජේ ඉතා පැහැදිලි පත් වුණොත් නෙමෙයි අනිවාර්යෙන් පත් වෙනවා. මේ රටේ ජනතාව අපි කෙරේ විශ්වාසය තියලා තියෙනවා. ඒ නව ආණ්ඩුව යටතේ කැබිනට් මණ්ඩලය 25යි. ඉතා නිශ්චිතයි. ඊට වඩා වැඩි වෙන්නේ නැහැ. ඒතකොට 25 දෙනාගේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය මණ්ඩලයට රාජ්‍ය ඇමතිවරු කියලා කණ්ඩායමක් නැහැ. ඒ රාජ්‍ය ඇමතිවරු පත් කිරීම අපි කරන්නේ නැහැ. නියෝජ්‍ය ඇමතිවරු 25ක් තමයි ඉන්නේ ඒ අමාත්‍යංශයට සමාන්තරව. ඒ නිසා නව රජයේ අමාත්‍ය මණ්ඩලය නිශ්චිතයි 25 දෙනෙක්ගෙන් යුක්ත කැබිනට් මණ්ඩලය. බැහැවා පොලිසිය සමහර පොලිස් ස්ථානාධිපතිවරු දූෂිත චෝදනා වලට ලක් වෙච්ච අය එහෙම නිරධාරින් ඉන්නවා. ඒක ඇත්ත. නමුත් නම් කරලා අපිට එකපාරට එහෙම කියන්න බෑ. ඒ අය පිළිබඳ තියෙන චෝදනා විභාගෙත් ලක් කරලා නීත්‍යානුකූලව තමයි ඒ අය හඳුනාගත යුතු වෙන්නේ. කොහොම වුණත් මේ මැතිවරණ කාල සීමාවක්, මැතිවරණ කාල සීමාවකදී එවැනි පොලිස් නිලධාරීන් පිළිබඳ තීන්දුව ගන්න සුදුසු කාලයක් නෙමෙයි. ඒ නව රජය පත් වුණාට පස්සේ අදාළ විනය ක්‍රියාමාර්ග නීත්‍යානුකූලව ගන්න අපි සූදානම්. කඩිනමින් ගත යුතු ක්‍රියාමාර්ග කීපයක් තිබුණා. විශේෂයෙන් පරීක්ෂණ කීපයක් තියෙනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණය අපි ඒක දැන් ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම මහබැංකු වංචාව පිළිබඳ පරීක්ෂණය, ඒකට අදාළ මූලික පියවරයන් දැන් අපි තියලා තියෙනවා. ඒ වගේම පොලිසිය මගින් පෞගේ දවස්වල තීන්දුව කීපයක්ම ගත්තා ඔබ කවුරුත් දන්නවා. ගොඩක් හිටපු දේශපාලන අය පොලිස් ආරක්ෂාව අරන් තිබුණු. සමහර ඇත්තරම නීත්‍යානුකූලව කිසිදු අයිතියක් නැහැ. මන්ත්‍රී ධූරයේ තියෙනකොට ඒ මන්ත්‍රී ධූරයේ පවත්වන කාලයේදී පොලිස් නිලධාරි දෙන්නෙක්ගේ ආරක්ෂාව නිලවසෙන් ලැබෙනවා. හැබැයි මන්ත්‍රී ධූරේ නැතුණාට පස්සේ ඒක අයිති නැහැ. නමුත් ඔබ දන්නවා අවුරුදු ගණනාවක් තිස්සේ බොහෝ අය මේ මන්ත්‍රී ධූරයක්වත් නැති සමහර දේශපාලන හිතවත්කම් තිබිච්ච අයත් පොලිස් ආරක්ෂාව අරගෙන තිබුණා. ඒ පොලිස් නිලධාරීන් ඇත්තටම ආරක්ෂාව සපයනවටත් වඩා එහා ගිහිල්ලා ඒ ගෙවල් වල වැඩ කරන සමහර ගෙදර දොරේ වැඩ කටයුතු වලට පවා සම්බන්ධ වෙන තත්ත්වයක් තමයි තිබුණේ. ඒක වහම් වෙනස් කළ යුතුව තිබුණා. ඒ අනුව තමයි අපි තීරණය කරේ ඒ නීත්‍යානුකූල නොවන ආකාරයට ලබා දීපු ආරක්ෂකයින් වහම කැඳවන්න. 1100 ගණක් අපි ඒ වෙනනුව කැඳවලා තියෙනවා. එයා පාවිච්චි කරපු සමහර වාහනත් එහෙමයි. ඒවත් අපි නැවත බාර දෙන්න කියලා දැනුම් දීලා බොහෝ ප්‍රමාණයක් බාර දීලා තියෙනවා. ඒ අතරතුරේ තැනක දෙහික සමහර පොලිස් නිලධාරීන් ටිකක් ඔය අනවශ්‍ය වැඩක් කරපු තැනුත් තියෙනවා. මම ඒකත් කියන්න ඕනි. පොලිස් ඇමතිවරයා කිව්වයි කියලා ආරංචි යවලා සමහර තැන්වල විවිධ ජනතාව පීඩාවට පත්වන ක්‍රියාමාර්ගත් අරන් තිබුණා. විශේෂයෙන්ම රත්නපුරේ මැණික් කර්මාන්තයේ දෙන අය සම්බන්ධයෙන්. එහෙම මම පෞද්ගලිකව
එහෙම නියෝග දීලත් නැහැ, එහෙම කරලත් නැහැ. නීත්‍යානුකූලව ඒක දෙ කරන්න පොලිසියට මම බාධා කරලත් නැහැ. නමුත් ප්‍රචාරයක් නැවලා තියෙනවා. ඇමතිවරයා තමයි නියෝග දුන්නේ. ඒ අනුව තමයි මේ එකපාරට මෙච්චර කල් ක්‍රියාමාර්ග ගන්න නැතුව ඉඳලා එකපාරට මේ හදිසි ඉන්නේ නැගිටලා වගේ වැටලීම් කරන්න පටන් ගන්න තියෙනවා. ඒ සමහර අය ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්නත් එවැනි ක්‍රියාමාර්ග ගන්න තැන් තියෙනවා. අපි සියලුම නිලධාරීන්ට කියනවා එහෙම කරන්න ඕනේ නැහැ. නීත්‍යානුකූලව ගන්න ක්‍රියාමාර්ග ගන්න, ඒ සීමාව ඉක්මවලා යන්න ඕනේ නැහැ. ඉතින් දේශපාලන කුමන්ත්‍රණ හරහා ආණ්ඩුව ප්‍රසාදයට පත් කරන ඒවා සමහර තැනක දෙක සිදු වෙනවා නම් ඒවා වහාම නතර කරන්න කියලා දාර පොලිසිය දාරගෙනුත් ඉල්ලීමක් කරලා තියෙනවා. ඇමතිතුමනි, පොඩි ඉල්ලීමක් කරන්න අවශ්‍යයි. පසුගිය හිටපු ඇමතිවරුන්ගේ සමග අපිට කෙලින්ම සම්බන්ධ වීමට දුරකථන අංක ලබා දීලා තිබුණා. අපිට ප්‍රශ්නයක් ඇති වුණොත් මාධ්‍යවේදීන් හැටියට එම ඇමතිවරුන් සම්බන්ධ වීමට තිබුණා. ඔබතුමාත් අපිට ඒ අවස්ථාව ලබා දෙනවද? ඔව්, ඇත්තටම ඒක විවෘතයි. ප්‍රශ්න තියෙන්නේ මේ දවස්වල ඉතින් ටිකක් දුරකථන ඇමතුම් වැඩි. ඒ නිසා සමහර අවස්ථාවලදී දුරකථන ඇමතුමට පිළිතුරු ලබා දෙන්න අපහසු වෙනවා. මොකද අමාත්‍යංශ කීපයක රාජකාරී පැවරලා තියෙනවා. ඒකත් එක්ක කිසිදු ගැටලුවක් නැහැ. මගේ අමාත්‍යංශේ මගේ පෞද්ගලික ලේකම්වරු ඉන්නවා, අමාත්‍යංශ ලේකම්වරු ඉන්නවා. ඒ හරහා සම්බන්ධ කරගන්න පුළුවන්. මගේ දුරකථන අංකය 0714 824 345.